ඒ මතිනාතේ පාලමේ ඉස්කෝල හැරියා. දැන් ඔබතුමාලා ඉදිරියේ මේ මේ මැතිවරණයට ඉදිරිපත් වෙන මොන පක්ෂයද? පළමුවෙන්ම කියන්න ඕනේ අද මේ රටේ ජනතාව ලබපු ජයග්‍රහණයක් තමයි මැතිවරණය. ජනතාව බලාපොරොත්තු වුණේ මේ රටේ ජනතාව මහින්ද මහත්තය එදා 2015 ජනවාරි 8 වෙනිදායි පැරදුණායින් පස්සේ මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයව නැවත නායකත්වයට ගේන්නේ. දැන් අද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ වැටිලා තියෙන රටේ ආර්ථික ආගාධයෙන් ගොඩගන්න මහින්ද මහත්තයට ශක්තියක් වෙන්නේ. එහෙම වෙන්න නම් දේශපාලන ස්ථාවරභාවයක් ඇති වෙන්න ඕනේ. අපි ඔළු ගෙඩි මාරු කරලා පිහිටවන රජයක් තුලේ ස්ථාවර ආණ්ඩුව පිහිට වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වුණා මේක පිහිටපු දවස් ඉඳන් ඉක්මනට මැතිවරණයකට යා යුතුයි කියලා. අද මේ මැතිවරණය හම්බෙලා තියෙනවා. මේ මැතිවරණයත් එක්ක මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායම ශක්තිමත් විශාල අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරන්න පෙළ ගැහිලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය වගේම ඒ හරහා මේ රටේ ආර්ථිකය ස්ථාවර ආණ්ඩුව පිහිටවලා ආර්ථික ශක්තිමත් කිරීම තමයි අපේ වගකීම වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව දිගට ඉදිරියේදී සාකච්ඡා වෙයි. අපේ ඉල්ලීම වුණේ පොහොට්ටුවත් එක තරඟ කරමු කියලා. පොහොට්ටුවත් එක මොකද පොහොට්ටුව තමයි ජනතාවගේ හදවත ඉන්නේ. මම හිතන්නේ පොහොට්ටුවත් එක ලැබෙන ජයග්‍රහණය අපිට ශක්තියක් වෙයි. ඇයි උච්චර බයි මැතිවරණයකට? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ව සල්ලි වලින් තියාගන්න පුළුවන්කම තිබුණාට රටේ ජනතාවත් එක්ක එහෙම කටයුතු කරන්න බෑ. මම හැමදාම කියන දේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තනතුරු වෙද්දීනකොට මුදල් වලට වෙනස් වෙනවා. හැබැයි ජනතාව රටේ අනාගතය වෙනුවෙන් බල තීන්දුව ගන්නවා. එතකොට සල්ලි වලට වෙනස් වෙන මිනිසුන්ගේ තීන්දුවට ජනතාවගේ තීන්දුවට රටකට වාසි වෙන්නේ. එහෙමනම් මැතිවරණයකට ගියාම මේ රටේ ජනතාව අපි කෙරේ විශ්වාසයක් තියෙනවා නම් අපිට ඡන්දෙදී එක්සත් ජාතික පක්ෂය කෙරේ විශ්වාසයක් තියෙනවා නම් එයට දී ප්‍රතිඵලය ආවම පස්සේ අපිට බලා ගන්න පුළුවන් කාටද මේ රටේ ජනතාවගේ විශ්වාසය තියෙන්නේ කියලා. ඔය ඔය කියන කාරණාවෙම පැහැදිලි වෙනවා අද එක්සත් ජාතික පක්ෂය දැන්ටමත් බය වෙලා ඉවරයි. රටේ විධායක ජනාධිපතිවරයාට මේක කෙටියෙන් කියනවා නම් JR කිව්වේ ගෑණිය මිනිහ කරන්නයි මිනිහ ගෑණිය කරන්නයි විතරයි බැරි කියලා. ඉතින් ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද විධායක ජනාධිපති ධූරයේ තියෙන බලතල පාවිච්චි කරලා අද එතුමා කටයුතු කරනවා. එහෙම එතුමා සිද්ධ වෙලා තියෙන්නේ මේ පෞගිය අවුරුදු තුනමාරුතුන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මේ ආණ්ඩුවගෙන ගිය අදුරුදර්ශී ක්‍රියාකලාපය හා එතුමාව ඝාතන රටේ විධායක ජනාධිපතිතුමාව ඝාතනය කිරීම යන කාරණා පදනම් කරගෙන. ඒ නිසා මේකෙදි පැහැදිලිවම විවස්ථාවට අනුව ජනාධිපතිවරයා කටයුතු කරලා තියෙනවා. අපිට බහුතරය තිබිච්චා. බහුතරය තිබිච්චෙන්ද තමයි අපි විසුර හැරියේ. බහුතරය නැත්නම් අපි මේක ඇදයි යන්නේ නැහැ. බහුතරය අපිට තිබුණා. නමුත් අපිට ඕනුනේ ජනතාවගේ මතයක් වුණා ඡන්දකයන් කියලා අපි තිල්ලිමුනේ. අපි කිව්වෙත් ඒකයි. APO ඒ වගේ පිටුන ආණ්ඩුවක තන්තුරු අපි ගන්නෙ නැහැ. මිනිස්සු කිව්වා අපිට පින් ඇමතිකම් ගන්න එපයි කියලා. අපි ඒ නිසා කිව්වා අපිට අත්අඩංගු බාර ගන්න නැහැ කියලා. දැන් අපිට තියෙනවා හොඳ අවස්ථාවක් මේ 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 රටේ ජනතාවට තමන්ගේ අපේක්ෂකයව තමන් පාර්ලිමේන්තුවට අනුව නියෝජනය කරන නියෝජිතව තෝරා ගන්න තියෙනවා. ඒක හොඳයි.